හයි බෝවන් සියලු දෙනාටම ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා Top Bikes YouTube channel එකට. හොඳයි. අද අපි කතා කරන්න හදන්නේ ඔයා එක් සම්යක් ගන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා බයික් එකක් ගන්න බලන්න යනකොට අනිවාර්යෙන්ම බලන්න ඕනේ කරුණු 22ක් ගැන. වීඩියෝ එක skip නොකර බලන්න වැදගත් කරුණු ගොඩක් තියෙනවා වීඩියෝ එකේ. එක ඔරිජිනල් කී එක ඔරිජිනල් යතුර යතුරු කට තියනවා කියලා බලන්න. ඒ වගේම පෙට්‍රල් ටැංක එකට සීට් ලොක් එකට හෙල්මට් හෝල්ඩර් එකට ආ හැන්ඩල් ලොක් එක මේ එක යතුරකින් ඔක්කොම වැඩ කරනවාද කියලා තව බලන්න. අංක දෙක බොඩි කිට් එක මේ බයික් එකේ තියෙන පුපුරන්න කැඩෙන්න ඉරිතලන්න වගේ පුළුවන් ප්ලාස්ටික් කිට් එක. ඒ නිසා හොඳ සැලකිලිමත් බොඩි කිට් එකේ මෙන්න මේ තැන් ටික ඔය බලන්න. ෆ්‍රන්ට් මඩ් ගාඩ් එකේ පෝක් කට් එකට හයි වෙන තැන. හෙඩ් ලයිට් එක කවුල් එකේ උඩ සහ යට. සයිඩ් කවුල් හා සයිඩ් කවුල් නෝ. හම්ප් එක හා ටේල් එක. අංක 3 ලයිට්ස් මේ බයික් එකේ ගොඩක් වෙලාවට ලයිට්ස් වල දෝරෙන්න පුළුවන්. ඒ නිසා හැම ලයිට් එකක්ම වැඩ කරනවද කියලා ඔයා අනිවාර්යෙන් චෙක් කරගන්න ඕන. අංක 4 RPM මීටර එක මේ බයික් එකේ අපිට RPM මීටර එක ඇනලොග් විදිහට බලන්න තියෙනවා. CDI प्रश्न संभावित अंक रेक्टिफायर बैक अलग बैटरी कम तीन बैक द्रावणी नवत कैमिया बैटरी के चार्जी नाम रेक्टिफायर के कटल तीन बुलवा अंक रेडिएटर फैन බයික් එක රේඩියේටර් එක ඕෆ්ලෝ වෙන තරම් රත් වෙලා තියෙද්දි ෆෑන් එක වැඩ කරන්නේ නැත්නම් රේඩියේටර් ෆෑන් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ ඉන්නේ රේඩියේටර් එකේ තියෙන රේඩියේටර් ෆෑන් එක ක්‍රියාත්මක වීමට අදාළ වෙන රේඩියේටර් හීට් ප්ලග් එක වැඩ කරන්නේ නැති වීම. ඔයා මේක වැඩ කරනවා කියලා අනිවාර්යෙන් බලාගන්න ඕනේ කාරණා. අංක 8 ස්ටාර්ටර් මෝටර එක अब स्टार्ट मोटर के भावित बैक पनगे असामान्य लोक शब्द स्टार्ट मोटर अनिवार्य स्टार्ट मोटर अलगो रीप्लेस
නමේ බයිකේ එන්ජින් එක. ආ බයිකේ එන්ජින් එක ගැන ලොකු දෙයක් දන්නේ නැත්නම් බයිකේ එන්ජින් එක ගැන ශබ්ද ගැන ලොකු දැනීමක් නැත්නම් හොඳම දේ තමයි එන්ජින් ගැන දැනගෙන කෙනෙක් බයිකේ බලන්න යනකොට එක්කයන් යනවා. ඔයාට පුළුවන් බයිකේ බලන්න යන කලින් හොඳයි කියලා කියන බයිසිකලයක් ඔයාට ගිහින් පැදලා බලන්න පුළුවන්. ඒ බයිකේ එන්ජින් එක හරියට හොඳින් කන් දීලා ඔයා බලන්න යන බයිසිකලේ එන්ජින් එක හරියට හොඳින් කන් දුන්නාම ඔයාලට බයිසිකල් දෙක අතර වෙනසක් තේරෙයි. අංක 10 එන්ජින් එකේ ඔයිල් ලීක් තියෙනවද කියලා බලන්න. එන්ජින් එකේ ගියර් පැඩල් ෂාෆ්ට් එක ළඟින් ස්පොකට් පැඩල් ෂාෆ්ට් එක ළඟින් ඔයිල් ලීක් වෙනවද කියලා බලන්න. ඒ වගේම ඔයිල් ඉවත් කරන ඇනේ හොඳින් පරීක්ෂා කරලා බලන්න එතනින් පුපුරලාද ගම් දාලාද කැඩිලාද කියලා. අංක 11 මේ බයික් එකේ විශේෂයෙන්ම බලන්න ඕන දෙයක් තමයි ස්පොකට් ෂාෆ්ට් එක හා ගියර් ෂාෆ්ට් එක. ස්පොකට් ෂාෆ්ට් එක ඉස්පොකට් එකට ගියර් පැඩල් ෂාෆ්ට් එක ගියර් පැඩල් එකට පාස් වෙනවා නම් තියෙන්නේ අනිවාර්යෙන් මේ ෂාෆ්ට් වල ෂාෆ්ට් ග්‍රූව් එක හානි වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් රිපයර් කරන්න ගියොත් ඔයාලට ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් මේ ෂාෆ්ට් පාස් වෙලා නම් තියෙන්නේ ඔයා මේ බයික් එක ගන්න එක ගැන දෙපාරක් හිතන්න ඕන. අංක 12 එන්ජින් එකේ හෙඩ් එකේ තියෙන ටෙම්පරේචර් සෙන්සර් එක. මේ සෙන්සර් එක වැඩද කියලා ඔයා අනිවාර්යෙන් චෙක් කරගන්න ඕනේ. අපි මීටර් බෝඩ් එකේ තියෙන හීට් ඉන්ඩිකේටර් LED එක වැඩ කරන්නේ මේ සෙන්සර් එක වැඩ නම් විතරයි. අංක 13 බයික් එකේ මොනෝ ෂොක් එක හා ෆෝක් අත් දෙක. බයික් එකේ සැප පාසල් තීරණය වෙන්නේ මේ මොනෝ ෂොක් එකේ තියෙන කන්ඩිෂන් එක හා ෆ්‍රන්ට් ෆෝක් දෙකේ තියෙන කන්ඩිෂන් එක අනුව. ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම බලන්න ඕනේ මේ දෙකෙන් එකකින්වත් ඔයිල් ලීක් වෙනවද කියලා. ඔයිල් ලීක් වෙනවා නම් මේවා රිපයර් කරන්න වෙලා තියෙන්නේ. ඉස්සරහ ෆෝක් බට දෙක මලකඩ කාලා තියෙන්නේ කියලා තෝ අනිවාර්යෙන්ම බලන්න. මොකද මලකඩ කාලා නම් තියෙන්නේ ෆෝක් බට කොච්චර ඔයිල් සීල් ගැහුවත් වැඩක් වෙන්නේ නැහැ. මොනෝ ෂොක් එක පැද්දෙන්නේ නැතුව ගල් වෙලා තියෙනවා නම් නැත්තම් ෂොක් එක ඇබ්සෝබ් වෙන්නේ නැත්තම් උදාහරණයක් විදිහට අපි වලක වැටුනාම බයික් එකෙන් අපේ එළියට විසිකරන ගතියක් තියෙනවා නම් ඒ ෂොක් එක රීප්ලේස් කරන්න වෙලා තියෙන්නේ. අංක 14 ස්විම් මාම් එක. ස්විම් මාම් බුෂ් හා මොනෝ ෂොක් පින් බුෂ් සෙට් එක හොඳින් තියෙනවද කියලා ඔයා බලන්න ඕන. මේ බුෂ් අතර ඉඩක් හැදිලා නම් නැත්තම් මේ බුෂ් ගෙවිලා නම් ස්විම් මාම් එකත් බයික් එකත් අතර කෙටීමක් සිද්ධ වෙනවා. ඒක ඇත්තට බයික් එකට හොඳ දෙයක් නම් නෙමෙයි. අංක 15 පිටුපස ස්පොකට් එක. පිටුපස ස්පොකට් එක සවි වෙලා තියෙන ඇලෝ වීල් එකත් එක්ක රොසෙල් වෙන විදිහට කෙටීමක් සිදු නොවන විදිහට ස්පොකට් එක පවතිනවද කියලා ඔයා අනිවාර්යෙන් චෙක් කරලම බලන්න ඕනේ. අංක 16 චේන් එක. චේන් එක ගියර් පැඩල් එකේ වැදීගෙන ගියන් ගියර් පැඩල් එක කැබිලාද තියෙන්නේ කියලා බලන්න. ඒ වගේම චේන් එක හරස් අතර එහා මෙහා කරලා බලපුවාම ලොකු දුරක් දෙපැත්තට යනවා නම් චේන් එකත් ගෙවිලා තියෙන්නේ. අංක 17 අංක 14 යන්න කලින් channel එක subscribe කරලා video එකටත් like එකක් දාලා එමු නේද යාළුවනේ. අංක 17 wheel adjustments. මේවා තැලිලා හානි වෙලා තියෙන්නේ කියලා ඔයා අනිවාර්යෙන් චෙක් කරගන්න ඕනේ. මේවට හානි වෙලා නම් තියෙන්නේ වාට බෑ පිටිපස්සේ රෝදේ හරියට ඇඩ්ජස්ට් කරගන්න. අංක 18 ස්පීඩෝ මීටර් එක. අනිවාර්යෙන් ස්පීඩෝ මීටර් එක වැඩද කියලා බලන්න. වැඩ නැත්නම් ස්පීඩෝ මීටර් වීල් එක නැත්නම් ස්පීඩෝ මීටර් කේබල් එක එහෙමත් නැත්නම් ස්පීඩෝ මීටර් යුනිට් එක හානි වෙලා තියෙන්න පුළුවන්. ස්පීඩෝ මීටර් යුනිට් එක හානි වෙලා නම් ඒක සම් කම්ප්ලීට් මීටර් බෝඩ් එක ගොඩක් ගණන් වෙනවා. ඒ නිසා දෙපාරක් හිතන්න. අංක 19 සයිඩ් ස්ටෑන්ඩ් එක. සයිඩ් ස්ටෑන්ඩ් එක සවි වෙන පින් එක හා පින් කට කැපිලාද කියලා බලන්න. සයිඩ් ස්ටෑන්ඩ් එකේ එන ඔරිජිනල් රබර් කොටසක් තියනවා නම් වඩාත් හොඳයි. අංක 20 බයික් එකේ සයිලන්සර් එක. බයික් එකේ යටින් අතුරු පැත්තෙන් බලන්න පුළුවන් සයිලන්සර් එක පිරලා ඉල්ලලාද තියෙනවා කියලා. එහෙම හිල් වෙලා නම් කොතනින් හරි වාට කාබන් දැල්ලක් එළියට ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්.
අපිට තව විශේෂ කරුණක් බලන්න පුළුවන් සයිලන්සර් එකෙන්. ඒ තමයි සයිලන්සර් එකේ තුන් පිටවන කෙළවර වියලිය හා අඩු කාබන් ප්‍රමාණය තියෙනවා. ඔයා බලන බයික් එකේ කාබන් බැඳිලා වැඩි නැහැ. සයිලන්සරේ ඔයිල් තෙතක් තියෙනවනම් කාබන් සමග මිශ්‍ර වන ඔයිල් ගතියක් තියෙනවනම් ඒ කියන්නේ ඔයා බලන බයික් එකේ එන්ජින් ඔයිල් පිච්චෙනවා කියන එක. මේක අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතු කාරණයක්. අංක 21 බයිකේ බ්‍රේක් බ්‍රේක් පොම්ප වලින් හා බ්‍රේක් ලයින් එකේ කොතනකින් හරි ඔයිල් ලීක් වෙනවද කියලා ඔයා බලන්න ඕන. ඒ වගේම බ්‍රේක් ඩිස්ක් ගොඩක් ගෙවි කිහින්ද කියන්නේ කියලා ඔයා බලන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් බයිකේ බ්‍රේක් නම් තියෙන්නම ඕන. අංක 22 ටයර්ස් X1 එකට කම්පැනි එකෙන් ඉන්න ඩන්ලොප් ඔයාලට පේන මෙන්න මේ විදිහේ කට රටාවක් තියෙන ටයර් යුගලයක්. මේ කට රටාවම තියෙන බ්‍රිජ්ස්ටෝන් වගේ ටයර් යුගලයක් උනා ඔයාට X1 එකට ගැලපෙන විදිහට ඉඳී ගන්න පුළුවන්. දැනට X1 එකට ගැලපෙන ඩන්ලොප් ටයර් යුගලයක් රුපියල් 50,000ක් වගේ මුදලකට තමයි අලෙවි වෙන්නේ. ඒ නිසා ටයර් ගොඩක් කිවිලද කියලා බලන්නත් අමතක කරන්න එපා. ගොඩක් ස්තුතියි වීඩියෝ එක නරඹුවාට. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ වගේ වැදගත් වීඩියෝ දිගටම බලන්න ආසම නම් channel එක subscribe කරලා bell icon එකක් click කරලාම තියාගන්න අමතක කරන්න එපා.